අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල පාසල් අද සිට යලි විවෘත වෙයි පාසල් ආරම්භ කළත් ප්‍රවාහණය ගැටලුවක් ගුරු සංගම් කියයි විපක්ෂ නායකවරයා මල්වතු අස්කිරි නාහිමියන් බැහැදකි सुंदर एल्लट विशेष तुम्रियाक प्रथमें देशीय पुआत ඇතිවේ නැතිවේ යලි ඇතිවන ගෑස් අර්බුදයක පෙර ලකුණු දැන් පහළ වෙමින් පවතිනවා. ගෙනාපු ගෑස් ටික බාගන්න බැරුව තාම මොහොතේ. ඒකට හේතුව සුපුරුදු ඩොලර් අර්බුදය. පවතින තත්ත්වයත් එක්ක පාන් නිෂ්පාදනයටද බරපතල බලපෑම් එල්ල වී තිබෙනවා. නොබෝ දිනකින් පාන් රාත්තල රුපියල් 100 ඉක්මවා හැකි බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ. ගෑස් පිළිබඳ අපේ රටේ ජනතාව තුල තියෙන පැහැදිලි චිත්‍රයක් නෑ නෙවෙයි. මීට මාස කිහිපයකට කලින් ලාභය පස්සේ දුවලා සංයුත්තේ වෙනස් කරපු ගෑස් නිසා මිනිසුන්ට ජීවිත වලින් පමණක් නෙවෙයි දේපළ වලින් වන්දි ගෙවන්නත් සිද්ධ වුණා. ඒ වට නිසිලස නීතිය අදටත් ක්‍රියාත්මක නැහැ. හැබැයි අධිකරණයේ ලබා දුන් නියෝග වගේම ජනතාවගෙන් එල්ල වුණු බරපතල ප්‍රතිරෝධයේ මැද්දේ ගෑස් වල සංයුත්තේ යථා තත්ත්වයට ගෙන ඒමට හැකි වුණා. දැන් රට තුල යලිත් ගෑස් අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ලිට්‍රෝහා ලාෆ් ගෑස් සමාගම් ප්‍රකාශ කරන්නේ ගෑස් බිලදී ගැනීමට ණයවර ලිපි සහ ඩොලර් නිකුත් කරන්නේ නැති නිසා ගෑස් වෙළඳපොළට සැපීම කළ නොහැකි තත්ත්වයට පත් වී ඇති බවයි. ලිට්‍රෝ සමාගම මාර්තු පළවෙනිදා සිට මේ දක්වා කිසිදු ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට නිකුත් කර නැති බවයි එම සමාගම ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ගෑස් රැගත් නෞකා දෙකක් මෙරට මුහුදේ නැංගුරම්ලා තිබෙනවා. ගෑස් මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් නිකුත් නොකිරීම නිසා මෙම නෞකා නැංගුරම්ලා ඇති බවත් මේ හේතුවෙන් එක් නෞකාවක් සඳහා දිනකට ඇමරිකානු ඩොලර් 18000ක් බැගින් අදාළ නෞකා දෙකටම ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා කැඳවුම් කරු ආනන්ද පාලිත මහතාගෙන් අප විමසීමක් කළා. දැන් ගෑස් නැව මොහොතේ තියෙනවා ඩොලර් ගෙවෙන්නේ නැහැ, නිදාස් කරේ නැහැ කියලා. දැන්ප දැනුවත් දෙකක් මොහොතේ තිබෙනවා. දිනකට ඩොලර් 10,000 ගන්න ගෙව ලාස්ට් ඉයර් ගෙන්නන්නේ නැහැ කියනවා. උන්ට මේ නයවර් ලිපි දෙන්නේ තියෙනවා. ලිට්‍රෝ එකේ නැව ඇවිල්ලා තියෙනවා. නිදාස් කරලා නැහැ. අතත් නිදාස් වෙන්නේ නැහැ. මේ අතර පවතින අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් ආපනශාලා හා උත්සවශාලා වසා දැමීමට සිදු වූ ඇති බව සමස්ත ලංකා උත්සවශාලා හා ආහාර පාන සැපීම් කරුවන්ගේ සංගමය පවසනවා. මෙම ශේෂ්ත්‍රය දැවැන්ත කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. මේ වෙනකොට උත්සවශාලා ආහාර පාන සැපීම් කරුවන් වහලා දාන තත්ත්වෙට බැලීතු සමාගම රජය ගෑස් සමාගම ඔවුන් බැඳී සිටින රටේ ජනතාවට මේ ආයතන වලට ගෑස් ටික ලබා දෙන්න. මේ පිළිබඳව සිටින අමාත්‍යවරුන්ගේ කිසිදු පිළිසරණක් අපිට නැහැ. අපි ගෙනහිල්ලා කියන ගල් රුධිරයට දැන් 10 යලි පොලට දර ලිප් පොලට අපේ අකර්මාන්තය ගෙනියනවා. මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. අපේ ඉන්න කෝකිවරු කිසි දවසක මේ දර ලිප් පොලවත් මේ 10 යලි පොලවත් කෑම හදන්න මේ මිනිස්සු අපිත් එක්ක එකඟ වෙන්නේ නැහැ. හදන්න බෑ, ප්‍රායෝගිකව කරන්නත් බෑ. පවතින අර්බුදකාරී තත්ත්වයක් සමග පාන්වල මිල රුපියල් 100ත් 150ත් අතර මිලකට ඉහළ යා හැකි බව බේකර් හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළා. අනිවාර්යයෙන්ම සිංහල අවුරුද්ද වෙනකොට බිත්තර ඉතාමත්ම හිගයක් සහ අධික මිල ගණන් වලට අලෙවි කිරීමේ සූදානමක් තමයි මේ දැම්මින්දලම අරන්දින්නේ. අද වෙනකොට තියෙන උග්‍රම ප්‍රශ්නේ තමයි පිටි නැතුව දුක් විඳිනවා. අනිකුත් ඊස් මාගරින් පොල්තේ පාම් ඔයිල් සියල්ලම 100ට 100කින් මිල වැඩි වෙලා තියෙනවා. ඒ වගේම උග්‍ර හිගයක් තියෙනවා. ඉතින් මේ සියලු ප්‍රශ්න මැද්දේ දැන් මේ සතියක දෙකක වෙලේ ඉඳලා ඩීසල් භූමි තෙල් ඒ සිහිගේ සදිම්ම වේගරීමියන්ට බලපාල තිනු. ඉදිරියේදී මං හිතන්නේ පාංගෙඩිය රුපියල් 100 රම් පයින්න අනිවාර්යෙන් 100 නේ 150න් ගන්න නැවතුනොත් ඇති මේ යන විදියට වේගරියේ දින ගෑස් වලින් වැඩ කරන ඩීසල් වලින් වැඩ කරන භූමි තෙල් වලින් වැඩ කරන අවන් එක ක්‍රියාත්මක කරන්න කරන්ට් එක වර. ඉතින් විදුලිය නැතුණා කියන්නේ ඔක්කොටම වැඩි අපා. එමෙන්ම ආපනශාලා හිමියන්ගේ සංගමේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රසක ආපනශාලා තුල ගෑස් පවතින්නේ අද දිනේ සඳහා පමණක් බවයි. හෙට අනිත් දවෙනකොට ලංකාවේ ආහාර සැපයීම, ආහාර නිෂ්පාදනය කිරීම, හෝටල් වල තේකක් හරි බොන එක සම්පූර්ණ ඇනීටිනවා. මොකද මේ ගෑස් අර්බුදෙත් එක්ක. ගෑස් නැතිවීම නිසා හැටන් නගරේ ආපනශාලා හා ගෑස් අලෙවි සැල් රසක් මේ වන විට වසා තබා තිබෙනවා. බබුල් වලට බල 65000ට වෙන ඇලවල් ගත්තා. එකේ කඩේකවත් ගෑස් නැහැ. ඒකට ඔක්කොම රිටර්න් දුන්නා. ඒකට ඒ කියන්නේ ගෑස් නැහැ කියන්නේ ඒ ලොකු බිස්නස් එකකට තහනියන්නේ. ඔව්. ඒතර මගේ ළඟ තියෙන සංචිතයේ තියෙන ගෑස් ටිකෙන් තමයි දුවන්නේ. තව උඩින් වුණත් අපිට දවස් එකම අර දෙකකට දුවන්න පුළුවන්. එතනින් යාට ගෑස් නැහැ. අපිට කරගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එතනින් යාට කරගන්න බෑ.
अभिनवन स्थापित कल कुरुनेगल अग्रामात्य संबंधीकरण कार्यालय पेवनी अग्रामात्य महिंद राजपक्ष महता एहि कटयुतु सोया बला तिबेनवा कुरुनेगल दिस्त्रिक्केट दैनट क्रियात्मक संवर्धन कटयुतु संबंधयेन अवधानय योमु कल अग्रामात्यवरया गमट सन्निवेदनये वेडसटहन यटते कुरुनेगल इदिवन सन्निवेदन कुलुनु 48ක් पिलिबंदव मेहिदी महाजन नियोजितयन्गेन करुणु विमसा एति अतर अदाल कटयुतु तवत् कार्यक्षमव किरीमट अवधानय योमु कल अग्रामात्यवरया मेम साकच्छाव अतरतुरदी विषय भार अमात्य नामा राजपक्ष महताव दुरकथने ओस्से संबंध कर गनिमिन कुलुनु इदिकिरीमे कटयुतु कठिनम करन्नै उपदेश लबा दी तिबेनवा मे अतर अग्रामात्य महिंद राजपक्ष महता मावतगम यटिवल श्री गुणवर्धनाराम विहारस्थानेट गोस् एंगलंते श्रीलंका पहान पदनमे सभापति पिलस्स श्री दीरानंद परवेनाधिपति यटिवल श्री गुणवर्धनाराम विहाराधिपति हुनुपोल शांतदेव स्वामीन वहन्से बहदक पलमुव उन्वहन्सेगे सुदुक् विमसा आशीर्वाद लबा गत्ता इन अनतुरुव मैतकदी विवृत करन्नट यदुनु 18 रियन් සතපෙන बुद्ध प्रतिमा वहन्से सहित नव विहार मंदिरेट गिय अग्रामात्यवरया एहि आगमिक विपक्ष नायक साजिद प्रेमदास महता पवसनपा ए मालवतु अस्किरी महानायक हिमिवरुण बेहदकीमट पेमिनी अवस्थावेदी ඇමතිවරුන්ගේ තනතුරු වල වෙනස්කම් වර්ගයක් සිද්ධ කරලා තියෙනවා. එතකොට ඔය ඇමතිවරුන් වෙනස් කරයි කියලා සංචිත වැඩි වෙනවා. ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල් පෝලිං අඩු වෙනවා. දවල් කාලේ රටේ ජනතාව පෝලිමේ, රාත්‍රී කාලේ අන්ධකාරයි. ඉතින් මේ කරන විහිළු විකට රංගන මේව හොඳ ලස්සන ටෙලි ඩ්‍රාමා. මේ රටේ මහජන මුදල් කොල්ලකාපු ඩොලර් සංචිත තිබෙනවා. ඒ කොල්ලකාපු ඩොලර් සංචිත සියල්ලක්ම සමගි ජන බලවේග රජයක් තුල අපි අපේ රටට අපි දිනා ගන්න. පැන්ඩෝරා පත්‍රිකාව වලින් අපි දන්නවනේ අපිට ඕන ඩොලර් කොහෙද තියෙන්නේ කියලා. ඒ සියල්ලක්ම අපේ රටේ ජනතාව වෙනුවෙන් යුතුයකම අපි ඉෂ්ට කරනවා. මේ රටේ විකල්ප ආණ්ඩුව හැටියට ඩොලර් සංචිත ප්‍රශ්නයට පැහැදිලි විසඳුමක් ලබා දෙයි. මේ තෙල් පෝලිං වලට පැහැදිලි විසඳුමක් ලබා දෙයි. ඉතින් ඕවා විසඳුම් හොයන්නට පුළුවන් නම් පිට ඔය එන සිල්ලර බාධා අභියෝග ඒක මහලොකු දෙයක් නෙමෙයි. රට වර්තමානයේ මුහුණදී ඇති ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පැහැදිලි කළා. චීනය සහ ඉන්දියාවේ ආර්ථික උපාය මාර්ග රට තුළ ක්‍රියාත්මක කිරීම මීට හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ මහනුවර පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් අපේ ආර්ථිකයේ ප්‍රධානම ප්‍රශ්නයක් වංචා දූෂණය. දැන් අපේ රටේ මේ ගොඩා ව්‍යාපෘති හම්බන්තොට වරායේ ඊට පස්සේ අපි ගත්තොත් පෝට් සිටි එක ඊළඟ ගත්තොත් කොළඹ දකුණු වරායේ චීන දූපතේක බටහිර වරායේ අදානි සමාගමට දූපතේක මොකද තෙල් ටැංකි සංකීර්ණ ඉන්දියානු IOC එකට දූපතේක මෑත කාලෙදී මේ කිසිවක් අපි හදාගත්තු ආර්ථික සැලැස්මක ඕනකම් නෙවෙයි. මේ ඔක්කොම මොනවද? චීනයත් ඉන්දියාවේ ආර්ථික උපාය මාර්ගය. ඒතර චීන සහ ඉන්දියාවේ ආර්ථික උපාය මාර්ගය අපේ රටේ දියත් කරගත්තේ කොහොමද? අර වැඩ දැන් චීනෙට ගිහිල්ලා අපි ආර්ථික උපාය මාර්ග දියත් කරන්න පුළුවන් බෑ. හැබැයි චීනය චීන ආර්ථික උපාය මාර්ගය තමයි පෝට් සිටිය තියෙන්නේ. අපි නිකන් යටිතර පාසුම හදලා තියෙනවා. ඒ ආර්ථික උපාය මාර්ගය තමයි හම්බන්තොට වරාය තියෙන්නේ. ඒක තමයි කොළඹ දකුණු වරාය තියෙන්නේ. ඒගොල්ලන්ගේ ආර්ථික උපාය මාර්ගය. ඒතර ඒගොල්ලන්ගේ ආර්ථික උපාය මාර්ගයට අපේ රට අල්ලගත්තේ කොහොමද? කොහොමද අල්ලගත්තේ? නායකයන්ට සල්ලි දීලා. ඒ නිසා මේ ආර්ථිකයේ අද ඇති වී තිබෙන ගැටලුවේ ප්‍රධානම හේතුවක් අපි හදපු ආර්ථික උපාය මාර්ගයක් වෙනුවට විනායගේ ආර්ථික උපාය මාර්ගයන්ට ඕන වෙන පරිදි අපි ණය ගත්තා, ණය ගොඩ ගැහුවා. ඒකද අපිට බරක් වුණා. එහෙනම් ඒක පතුලෙම තියෙන වංචාව දූෂණය. මම පාර්ලිමේන්තේ කිව්වද මහින්ද වාදයට. ඒතුම එහා පැත්තේ වාඩි වෙලා හිටියේ. මං කො 2015 ජනාධිපතිවරණ ඔබතුමාගේ මැතිවරණ ව්‍යාපාරේ ඩොලර් මිලියන 6.5ක් නේද ලබා දුන් බවට මං ගාව චෙක්පත් වල කොපියස් තියෙනවා, අංකත් තියෙනවා. ඒතුම ඔළුව වෙනවා. හ්ම් හ්ම්. ජීන සමාගම මොකද ඒතුමගේ ජනාධිපතිවරණ ජනාධිපතිවරණ සල්ලි දෙන කරා. ඒ නිසා මේ වංචා දූෂණය අපේ රටේ ප්‍රධාන එක. එහෙනම් ඉස්සලම අපේ රට උන මොකද්ද? වංචා දූෂණ කරන්න තිය ආන්න. ඉස්සල ඒක අන්න ඒක අපි විසින් හදනවා. රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද සිට යලි ආරම්භ වෙනවා. ඒ අනුව යලිත් අද දින සිට රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ආරම්භ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. දැන් මේ වෙනකොට රට පුරාම බරපතල අර්බුදයක් ඉන්ධන අර්බුදය. බස් රථ දුවන්න විදියක් නැහැ පාරවල් වල පොලිම් වල බස් රථ. ඉතින් මේ තත්ත්වය පාසල් පද්ධතියට සෘජු ලෙසම බලපානවා. මේක නිසා සම්පූර්ණම පාසල් පද්ධතියේ
අක්‍රීය වීමේ අනතුරක් තියෙනවා. ඉතින් මේක සම්බන්ධ ආණ්ඩුව තාමත් පැහැදිලි අවධානයක් යොමු කරලා නැහැ. පිළියමක් වහම යෙදිය යුතුයි. නැත්නම් අවුරුදු දෙකක් ලරුවන්ට අධ්‍යාපනය අහිමි වෙලා තිබ්බා. ඒ අහිමි වීම තවදුරටත් තවත් ඉදිරියට යනවා. රටක් විදිහට අපි ඉන්න ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න හොඳම මාර්ගය සංචාරක ව්‍යාපාරයයි. නවීන ක්‍රම මෙන්ම සංචාරක ආකර්ෂණීය ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන්නේ නැත්නම් අපිට මේ හොඳම අවස්ථාව මගහැරෙන්න පුළුවන්. සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීමටගත් එක් උත්සාහයක් පිළිබඳවයි මේ තොරතුරු. කොවිඩ් වසංගතයෙන් බිඳ වැටුණු අපේ සංචාරක කර්මාන්තය ආර්ථිකයටද එල්ල කළේ මරු පහරක්. එහෙත් දැන් නව සාමාන්‍යකරණයත් එක්ක ලෝකය නැගී සිටිද්දී අපද නැගී සිටිය යුතුයි. ඒ සඳහා අපට ඇති මහඟු සම්පතක් වන්නේ යළි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමයි. සංචාරක කර්මාන්තය උදෙසා ඉතාමත් සුදුසු රටක් වන අප රට තුළ ඒ සඳහා බොහෝ උරුමයන් පවතිනවා. අද රට තුළ පවතින බොහෝ ප්‍රශ්නවලට තිබෙන ප්‍රධාන ගැටලුව ඩොලර් හිඟය. රටේ ආදායම වැඩි කරගත හැකි කර්මාන්ත ශ්‍රේෂ්ඨයක් වන මේ රජයේ නිසි මැදිහත් වීම තුළින් වැඩි දියුණු කරගන්න අපට පුළුවන්. අපේ රටේ ඩොලරයට විකිනෙන තැඹිලි ගෙඩිය අද තායිලන්තයේ මැලේසියාවේ ඩොලර් 3-4ට විකිනෙන්නේ දියුණුවේ ආකර්ෂණයත් සමගමයි. අපේ රටේ ආකර්ෂණීය දිනාගත් සුන්දර ප්‍රදේශයක් තමයි ඇල්ල කියන්නේ. ඇල්ල සහ දෙමුවදර අතර සංචාරක දුම්රියක් ගමන් ආරම්භ කළා. ඒ ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අතිසුකෝපභෝගී වායු සමනය කළ මැදිරි වලින් සමන්විත මෙහි ගමන් කිරීමට දෙස් විදෙස් ඕනෑම සංචාරකයෙකුට අවස්ථාව හිමි වෙනවා. මහනුවර සිට දෙමෝදර දුම්රිය ස්ථාන අතර ඇති ආකර්ෂණීය ස්ථානවල සුන්දරත්වය විඳ ගැනීමට සහ ඡායාරූප ලබා ගැනීමට සංචාරකයින්ට මෙහිදී අවස්ථාව හිමිවීම විශේෂත්වයක්. දුම්රිය හරහා කොහොමද අපි සංචාරකයන් ප්‍රවර්ධනය කරන්නේ කොහොමද කියන වැඩසටහනේ මූලික පියවර තමයි මේ ඇල්ල නුවර දාපු අලුත්ම සුඛෝපභෝගී දුම්රිය. මේක ඇල්ලෙන් අතර වෙන්නේ නැහැ. අපි හික්කඩුවට, යාපනයට, ඒ වගේම රටේ තියෙන සංචාරකයන් යන ප්‍රදේශවලට සංචාරක අංශයක් අපි වෙනම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රවෘත්ති අවසන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.